ඔබෝ සාදරයෙන් පිළිගන්නවා අපගේ නාලිකාවට අද විමසා බලන්නට බලාපොරොත්තු වන්නේ එදිනෙදා ජීවිතයේදී අප පරිභෝජනයට ගන්නා ආහාර පිළිබඳ වැදගත්කමක් දක්වයි එහින් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ පහසු වෙනා සාර්ථකව බඩාරු කරගන්නා ක්‍රම 10ක් පිළිබඳවයි අංක 1 උදේ ආහාරයේ මගහරවා ගන්න එපා උදේ ආහාරයේ මගහරවා ගැනීම ඔබට බර අඩු කර ගැනීමට උපකාරී නොවේ. ඔබට අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ එහි නැහිමි විය හැකි අතර ඔබට බඩගින්න දැන් නිසා දවස පුරා වැඩිපුර ආහාර ගැනීමට සිදුවේ. අංක 2. නිදිපතා ආහාර ගන්න. දිවා කාලයේදී නිදිපතා ආහාර ගැනීම කැලරි වේගෙන් දහනය කිරීමට උපකාරී වේ. මේ දේ හා සීනි අධික ආහාර අනුභව කිරීමට ඇති පෙළඹවීමද එය අඩු කරයි. අංක 3. පළතුරු හා එළවලු ඕනෑ තරම් ආහාරයට ගන්න. පළතුරු හා එළවලු වල කැලරි හා මේදේ අඩුව අතර ඉහළ තන්තු හා සාර්ථකව බඩ අඩු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය තුනකි. විටමින් හා ඛනිජ ලවණද ඒවායේ අඩංගු වේ. අංක 4. වඩාත් ක්‍රියාශීලී වන්න. ක්‍රියාශීලීව සිටීම බර අඩු කර ගැනීමට හා එය වළක්වා ගැනීමට ප්‍රධාන වේ. සෞඛ්‍යම වාසි රසක් ලබා දීම මෙන්ම ව්‍යායාම මගින් ආහාර ගැනීමෙන් පමණක් ඔබට අහිමි කරගත නොහැකිය. අතිරික්ත කැලරි දහනය කිරීමට උපකාරී වේ. 5. ඕනෑ තරම් ජලය පානය කරන්න. එදිනෙදා ජීවිතයේදී මිනිසුන් සමහර විට පිපාසය හා කුසගින්න පටලවා ගනී. ඒත් වතුර වීදුරුවක් ඇත්ත වශයෙන්ම ඔබට අවශ්‍ය දේ වන විට ඔබට අමතර කැලරි ප්‍රමාණයක් දහනය කරගත හැකිය. අංක 6. ඉහළ තන්තු සහිත ආහාර අනුභව කරන්න. කෙඳි ගොඩක් අඩංගු ආහාරවල ඔබට බරක් දැනීම සඳහා පරිපූර්ණ වන අතර එය බර අඩු කර ගැනීම සඳහා පරිපූර්ණ වේ. තන්තු හමුවන්නේ පළතුරු, එළවලු, ඕට්ස්, දුඹුරු සහල්, පැස්ටා හා බෝංචි හැට හා පරිප්පු වැනි ශාක වලින් ලැබෙන අතර එය වඩාත් අනුභව කිරීමෙන් ඔබට ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකිය. අංක 7. ආහාර ලේබලේ කියවන්න. ආහාර ලේබලේ කියවන ආකාරය දැන ගැනීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න විකල්ප තෝරාගත හැකිය. බර අඩු කර ගැනීමේ සැලැස්ම මත ඔබේ දෛනික කැලරි දීමනාවට විශේෂිත ආහාරයක් ගැලපෙන්නේ කෙසේද යන්න සොයා බැලීම කැලරි තොරතුරු භාවිතා කිරීම ඉතා වැදගත් වේ. අංක 8. කුඩා පිඟානක් භාවිතා කරන්න. කුඩා පිඟානක් භාවිතා කිරීමෙන් ඔබට කුඩා කොටස් අනුභව කළ හැකිය. කුඩා තාඩු හා පාත්‍ර භාවිතා කිරීමෙන් ඔබට කුසගින්නෙන් තොරව කුඩා කොටස් අනුභව කිරීම ක්‍රමයෙන් පුරුදු විය හැකිය. ආමාශයේ මොළයට පිරී ඇති බවට පැවසීමට මිනිත්තු 20ක් පමණ ගත වේ. එබැවින් ඔබ සෙමෙන් ආහාරයට ගැනීමෙන් මෙම ක්‍රමය අනුගමනය කරගත හැකිය. අංක 9. ආහාර තහනම් නොකරන්න. ඔබේ බර අඩු කර ගැනීමේ සැලැස්මෙන් විශේෂයෙන් ඔබ කැමති ආහාරවලින් කිසිදු ආහාරයක් තහනම් නොකරන්න. තහනම් කිරීමෙන් ඔබ ඒවාට වැඩි ආශාවක් ඇති කරයි. ඔබ ඔබේ දෛනික කැලරි දීමනාව තුළ රැඳී සිටින තාක් ඔබට ඉදහිට සංග්‍රහ කිරීමෙන් නොහැකීමට හේතුවක් නොමැත. අංක 10. ඔබේ ආහාර වේල සැසුම් කරන්න. ඔබේ කැලරි දීමනාවට ඇලී සිටින බවට වග බලා ගනිමින් සතිය උදේ ආහාරයේ දිවා ආහාරයේ රාත්‍රී ආහාරයේ හා සුළු කෑම සැලසුම් කිරීමට උත්සාහ කරන්න. සතිපතා සාප්පු ලැයිස්තුවක් සැදීම ඔබට වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය. තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඉක්මනින් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් රැඳිලා ඉන්න අපගේ නාලිකාව සමග ඔබට සුබ දවසක්.